අයිබන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ බොහොම කාර්යබහුල ඇති. හැබැයි කාර්යබහුල වුණාට මේ කතාබහට ඉඩකඩ වෙන් කළාට පාඩුවක් වෙන්නේ නැහැ. ඒ ඔබේ දරුවෝ ගැන කරන කතාවක් නිසා. කතාවට එන්න කලින් පුංචි කතාවක් එක්කම මාත් මේ කතාවට ප්‍රවේශ වෙන්නම්. අපිට අතීතයෙන් කතාවක් හම් වෙනවා. තෝමස් අල්වා එඩිසන් කියන්නේ මේ ඉතාමත්ම ඉහළ නිපැවුම් බොහොමයක් නිෂ්පාදනය කළ කෙනෙක්. පාසලේදී ඔහු අසාර්ථක කෙනෙක්. පාසලේදී දවසක් විදුහල්පතිවරයා ලියුමක් එවනවා තෝමස් අතේ අම්මට. ඒ ලියුම බලලා අම්මා කියනවා මේ පුතේ ආ ඉස්කෝලේ යන්න ඕනේ නැහැ. මම තමයි ගුරුවරයා වෙන්නේ. මම කියලා දෙන්නම්. මොකද මේ ලියුමේ ලියලා තියෙන්නේ ඔබට උගන්වන්නට තරම් දක්ෂ ගුරුවරුන් අපසතුව නැත. ඒ නිසා තෝමස් අල්වා එඩිසන් ආය පාසල් එවන්න එපා කියන කතාව ලියලා තිබුණේ. හැබැයි ඇත්තට මේ ලියුමේ ලියලා තිබුණ දේ තමයි ඔහු අසාර්ථක කෙනෙක්. ඔහුට අම්මා ආකාරයේ මානසික ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා එවැනි කෙනෙකු පාසලක් ඇතුලේ ඉගෙන ගන්නට උගන්වන්නට අවශ්‍ය පරිසරයක් නැහැ. ඒ නිසා තෝමස්ව ගෙදර නවත්ත ගන්න කියන ලියුම තමයි විදුහල්පතිවරයා එවලා තිබුණේ. ඒ අම්මා එතනදී කටයුතු කළ ආකාරය සහ අද අපේ අම්මලා කටයුතු කරන ආකාරය පිළිබඳ, අද අපේ ගුරුවරු කටයුතු කරන ආකාරය පිළිබඳ කතා ගොඩක් අපිට තියෙනවා. එතනදී සමහර තැන්වලදී අපි කියනවා පාරක් දෙකක් ළමයිකට ගැහුවා මොකද වෙන්නේ, නැත්තම් මුන් කොහොමද හදාගන්නේ? ඔහොම කතාවක් තියෙනවා. හැබැයි ඒ කතාවේ අනිත් පැත්ත තමයි ළමා හිංසනය කියන දේ. කායික වශයෙන් මානසික වශයෙන් ළමයිකට හිංසනයක් වෙනකොට ඒක වරදින් දරුවා මුදවා ගන්නට පිළියමද, දරුවා නිවැරදි මගට ගන්නට පිළියමද කියන විදිහේ කතා තියෙනවා. මේ සියලු දේ පිළිබඳ බොහොම වැදගත් කතාබහකට අපි අද යනවා. ඉතාමත්ම වටිනා කියන සම්පත්දායකින් බොහෝ දිනෙක සම්බන්ධ කරගන්නට කතා අපි බලාපොරොත්තු වෙනවා මේ කතාබහ ඇතුළතදී. අද අපි ආරාධනා කළා මේ විශේෂිත වුණු කතාබහ වෙනුවෙන් ලංකාවේ මේ පිළිබඳ කතා කරන්න සුදුසුම කෙනෙක්. ලංකාවේ ළමා රක්ෂණ අධිකාරිය ආරම්භ කරනකොට ආරම්භක සභාපතිතුමා එතුමන්. ඒ වගේම තමයි කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළතදී එතුමන්ගේ භූමිකාව බොහොම විශාලයි. ඒ තමයි ළමා රෝග මහාචාර්යවරයෙක් විදිහට කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා විද්‍යාජ්‍යෝති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා. අයිබෝන් මහාචාර්යතුමනි, බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම පවුල් සංවිධාන සංගමේ අධ්‍යක්ෂ, ඒ වගේම දරුවන් වෙනුවෙන් පවුල් වෙනුවෙන් බොහොම ලොකු හඬක් රට ඇතුළේ නගන ඇය ආචාර්ය සොනාලි ගුණසේකර. අයිබෝන් මහාචාර්යතුමනි, බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ දරුවෝ හිංසනයට පත්වෙනවා කායික වශයෙන් හෝ මානසික වශයෙන් වේවා. ඒ නිසා කායික හිංසනය වැළැක්වීම, මානසික හිංසනය වැළැක්වීම මේ කියන මේ මූලික කරගෙන අපි කතා කරනවා. තවත් සරල කරගත්තොත් ඇයි ළමයින්ට ගහන්නේ? ළමයින්ට ගහන එක හොඳයිද? ඒ ගහන එක හරහා වෙන්නේ ළමයි හැදෙන එකද? නැත්නම් ඒක සුදුසුද නොසුදුසුද කියන දේ පිළිබඳ අපි අද කතා කරනවා. මම කැමති මුලින්ම මාචාර්යතුමන්ගේ කතාව පටන් ගන්න. අද අපේ රටේ තියෙන තත්ත්වය කොහොමද? දරුවන්ට සතුටු වෙන්න පුළුවන් තැනකද අපි ඉන්නේ? මම හිතන්නේ දරුවන්ට නොයෙකුත් වශයෙන් අපි ගෙමු අධ්‍යාපනය කියලා අපි කියන දේ ගත්තොත්, ඒ කියන්නේ ළමයෙක්ට උගන්නලා ඒක නැවත වරක් වමාරණ හැකියාව ඉතාමත්ම වැඩි වෙලා තියෙන්නේ. මොකද ඉතා දැඩි පීඩනයක් ළමයින්ට දීලා ළමයින්ට කටපාඩම් කරවලා ඒක නැවත වරක් විභාගවලදී ඒ දේම නැවත වරක් කරන එක. මේ එතකොට අපි කියනවා මේ ඒක අපි හිතන්න ගන්නන්නේ ළමයින්ට. ඉතින් ඒ අතින් ඒක පැත්තකින් බැලුවොත් දියුණුවයි. අනිත් පැත්තෙන් බලනකොට ළමයින්ට හිතන්න තමුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් එහෙම අපි එතරම් දෙන්නේ නැහැ අපේ ක්‍රමය අනුව. ඒ වගේම දැඩි පීඩනයකින් විභාග නිසා ලොකු තරඟකාරී වාතාවරණයකට ගිහිල්ලා ඒක නිසා එතන ප්‍රශ්නයක් හිටිනවා. හරි, ඉතින් දියුණුව තියෙන ඒතුවර අපි කියන්නේ බාණ්ඩාතින් අපි කියමු සෙල්ලම් බඩුද වාහන ඒවට ඒවයි දියුණුවක් තියෙනවා අපි පොඩි කාලට වඩා. ඉතින් ඒක අපි එහෙම දෙයක්ද මානසික වශයෙන් ළමයාගේ අභිවෘද්ධියද වැදගත් කියලා බලන්න ඕනේ. කියන්නේ සෙල්ලම් බඩු ගොඩක් තියෙන එකද වැදගත්, මානසිකව ළමයාගේ වර්ධනයට වාතාවරණය තියෙන එකද කියන එක වැදගත් කියන එක බලන්න ඕනේ. සෙල්ලම් බඩු එපයි කියනවා නෙමෙයි මම, ඒක අවශ්‍යයි. ඒකත් මානසික වර්ධනයක් සිද්ධ වෙනවා. නමුත් ඒ දෙකේ අපි බැලන්ස් එකක් තිබිය යුතුයි. ආචාර්යතුමනි, මේ පවුල ඇතුළේ ගත්තාම ඔබතුමියට මේ පිළිබඳව ලොකු දැනුමක් තිබෙනවා. පවුල් සංවිධානයක මුතු විදිහට මේ අද අපේ රටේ පවුල ගත්තාම අර වෙනදා තිබුණු විස්තීර්ණ පවුල නෙමෙයි, කොහොම කිටි සීමා සහිත තැනකට අපි ගොනු වෙලා ඉන්නවා. මේ පවුල ඇතුළේ දරුවාට යොමු වෙන ඉඩකඩ, දරුවා වෙනුවෙන් කරන අවධානය වැඩි වෙලා තියෙනව නේද වෙනදාට වැඩියද? ඒ ඉඩකඩ වැඩි වෙලා තිබුණට ඒ ඉස්සර වගේ සමාජයත් එක්ක තිබුණ
සෙල්ලම් කිරීමට ඒගොල්ලන්ගේ අසල් වැසියොත් එක්ක ගිහිල්ලා හුඟක් දේවල් ඉගෙන ගන්න තිබුණ තියෙන විවේකයේ දැන් ළමයින්ට නැහැ. ඒගොල්ලන් ටියුෂන් පන්තිවලට ගිහිල්ලා හුඟක් වෙලාවට ගෙවල් වල හිර කරලා ඒගොල්ලන්ගේ පාඩම් වලට හුඟක් ප්‍රෙෂර් එක පේරන්ට්ස් දෙමව්පියන් දාන නිසා ඒගොල්ලන්ට ඉස්සර වගේ තිබුණ විවේකය ඒගොල්ලන්ගේ මනසේ ඒගොල්ලන්ට කරන්න කැමති දේවල් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් කියවීමට තියෙන අවශ්‍යතාවන් ඉඩ කඩක් නැහැ මම හිතන්නේ දැන් ළමයින්ට. ඒ පැත්තෙන් ළමයි යම් ආකාරයෙන් කොටු වෙලා තියෙනවා. කොටු වෙලා තියෙනවා. හරි. දැන් අපි මාතෘකාවට බහිමු. තාමත් මේ කතා කරන අතරතුරේදීත් ගෙදර පැත්තක තියෙන්න පුළුවන් වේවැල්. අපි කඩවල් වල දකින්නට තියෙනවා අදටත් වේවැල් විකුණන්නත් තියෙනවා. මොකද්ද මේකෙන් ප්‍රයෝජනේ? මොකටද මේ දේ පාවිච්චි වෙන්නේ? මේ දේ අවශ්‍යද? සාමාන්‍යයෙන් අතීත කතා විඳගෙන ආවහම පාසලේ මුල් ගුරුතුමා අපේ එදා ඉතිහාසය ඇතුලේ කතා කරද්දී එනකොට ළමයින්ට බොහොම බියජනක චිත්‍රයක් තමයි මැවෙන්නේ. හැබැයි අපි අදටත් කතා කරනවා ඒ කාලේ කොහොමද ළමයි හැදුවේ, මේ පාරක් දෙකක් ගහලා කොයි විදිහට බයටද ළමයි හැදිලා තිබුණේ. හැබැයි අද එහෙම නැහැ. කොල්ලෙකුට පාරක් දෙකක් ගැහුවා මොකද වෙන්නේ? නැත්තම් අර හොද්දක් හැඳි ගෑවේ නැත්තම් ඒක ඇති මේ රහණෑ වගේ කතාවක් තමයි තියෙන්නේ. පාරක් දෙකක් ගහලා හදන්න නැති ළමයාගෙන් ඇති වැඩේ මොකක්ද කියන වගේ කතාවක් තියෙන්නේ. එකඟද මහාචාර්යතුමනි මේ කතාවට? නෑ මම එකඟ වෙන්නේ නෑ. මට ඔය වේවැල ගැන කතා කරනකොට මම මේ දෙමටකොඩ හරි ඉන්නවා. දෙමටකොඩ පොලිසිය අල්ලපු කඩයක් තියෙනවා, වේවැල් විකුණනවා. මම දැකලා මම දවසක් කාර්කෙන් බැහැලා මං ගිහිල්ලා ඇහුවා මේ වේවැල් තියෙන මොනවටද කියලා. එතකොට මේ ළමයින්ට ගහන්න මේවා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම නිකන් දැනුවත් කරනවා ළමයින්ට ගහන එක තහනන්නේ කියලා. එහෙම පොඩි කතාවක් කියලා ආව මම බැන්නේ නැහැ. පහුව දවසෙත් මං යනකොට ඔක තියෙනවා. ඉතින් තියෙනකොට මං ඇහුවා මොකද? නෑ සර් මේක ළමයින්ට ගහන්නේ නෙමෙයි, මේක බල්ලොන්ට ගහන්නේ කියලා. ඒ වගේ දාම විකුණනවා. විකුණන්නේ ඉල්ලීමක් තියෙන නිසානේ. ඉතින් ළමයෙක්ට පහරක් ගහනකොට අපි කිව්ව ළමයෙක් වැරද්දක් කරුවා. ඒ කරපු වැරද්දට ළමයට පහරක් ගහනවා. ඒ පහර ගහන්නේ අපේ කේන්තියත් එක්ක. අපිටත් තරහ ගිහිල්ලා. ඒ එක්කම අපිට සමහරවිට අපි කුඩා කාලයේදී අපි ගුටි කාපු එකේ සම්බන්ධතාවයක් මනස යටිහිත තුල තියෙනවා. එතකොට පාර ගහන වෙලාවදී අපිටත් තරහ ගිහිල්ලා ළමයට රිදෙනවා. රිදෙනකොට ළමයටත් තරහ යනවා, ළමයා අඬනවා. සමහර වෙලාවට හුඟක් අවස්ථාවලදී මේ ළමයා ගුටි කන්නේ මොකද කියලාවත් එයා දන්නේ නැහැ. පහර වදිනවා. වදිනහම තමයි එයා සමහරවිට ඒක වැරද්දක් හැටියට දන්නේ නැහැ. සාමාන්‍යයෙන් සෙල්ලම් කරලා කෑ ගහලා වැඩි හයියෙන් කෑ ගහනකොට ඉතින් ළමයා ගුටි කනවා. ළමය සමහරට මේ කෑ ගහන එක සාමාන්‍ය දෙයක් කියලා හිතන්නේවත් නැහැ. නමුත් පාර වැදිලා ඉවරයි. එතකොට ඒකෙන් ළමය හැදෙන්නේ නැහැ. අපි සමාජලාට කියනවා හැමතිස්සෙම ළමයෙක්ට මේක එපා, මේක එපා. එතකොට කෙරුවේ ගමන ගහනවා. දැන් එපා කියන එක එක පැත්තකින් ගත්තොත් එපා කිව්වහම ළමයට තව දුරට ඒක මතක් වෙනවා. අපි ওই ප්‍රේක්ෂකයන්ට කිව්වොත් තව විනාඩි 5ක් ඇතුළතදී ඕනම ගැන ඕනම දෙයක් ගැන හිතන්න පුළුවන්. හැබැයි අලිය ගැන හිතන්න බෑ කියලා. බෑ කියලා හිතුවොත් මොනවද හිතන්නේ? අනිවාර්යෙන් අලිය ගැන. අලිය ගැනමයි හිතන්නේ. එතකොට අපි මේ ළමයට එපයි කියන දේ තමයි ඒ පාරේ එයාගේ ඔළුවට එන්නේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ගිහුවාම ළමයි දඟවෙන්නේ හුඟක් කළාට එයාට අවධානය ලබා ගන්න ඕනට ටෙන්ෂන් සීකින් කියලා අපි කියනවා. එතකොට එයා ගුටි කන එකත් අවධානය ලැබීමක් එක විදිහකට ගත්තා. එතකොට එයා ඕනකමින් අම්මලට ඇද කරලා යනවා, කාට හරි මෙහෙම කරලා යනවා. ඉතින් අම්ම එලෝගෙන එනවා. ඒක එයාට විනෝදයක් වෙනවා. මල්ලිව පැත්තක තියලා අයියාගේ පිටිපස්සේ දුවන්න ඕනේ අම්මා. එතකොට මල්ලිට තියෙන අවධානය අයින් වෙලා අයියට අවධානය ලැබෙන්නේ. එතකොට එයා ගුටි කණ එක වාසියක් කරගන්නවා. සමහර අවස්ථාවලදී අම්මලට තරහ ගිහිල්ලා තරහ ගිය ඒ ක්ෂණික කෝපයෙන් පහර දෙනවා. දීලා වෙලා අම්මට දුක හිතෙනවා, ළමයා අඬනවා. සමහර ළමයා අඬන්නේ රිදිලා නෙමෙයි, අම්මගේ අවධානය ගන්න ඕනට අඬනවා. එපාර අම්මත් අඬනවා. අඬල වෙලා ටිකක් වෙලා යනකොට අම්මා ෆ්‍රිජ් එක ඇරලා අයිස්ක්‍රීම් එකක් කරන් දෙනවා. එතකොට ළමයා කල්පනා කරන්නේ මම දැඟ කෙරුවොත් මැද වෙනේ ගුටි කණේ පැත්තක තියලා මට අයිස්ක්‍රීම් එකක් ලැබෙනවා. අන්න ඒ වගේ ළමයිගේ මනසත් ඒ වගේ වෙනවා. ඉතින් ළමා මනස හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි සමාජලට හරි දේ කරන්නේ නැහැ. දනුවම සහ විනය කියන දේ ගැන ගත්තහම
දඬුවමක් නැත්තම් විනයක් නැහැ කියන කතාව තමයි අපේ රට ඇතුලේ තියෙන කතාව. ඒක ඇත්තද? මම හිතන්නේ ඒක ඇත්ත නැහැ. දඬුවම් කරන්න අවශ්‍ය නැහැ. විනය කියන දේ අපිට පුළුවන් ඒ ළමයාට වෙනම විදිහේ ඒ ළමයාට ඒක වෙනස් වීමෙන් පෙන්වන්න. දැන් හුඟක් වෙලාවට ડોක්ටර් ප්‍රොෆෙසර්ින්ද කිව්වා වගේ මේ දෙමව්පියන් නැත්තම් ටීචර් කෙනෙක් හරි තරහෙන් තමයි මේක කෙරෙන්නේ. ඒකට මේ තරහ කෝපය තියෙනකොට යා ගහනකොට ඒක ඒ ළමයාට විතරක් නෙමෙයි ඒ කෝපය තියෙන ඒ දෙමව්පියන් නැත්තම් ඒ තරහ නිසා යා වැඩි වැඩියෙන් කෝපයෙන් ගහනවා. ඒ කියන්නේ ඒ ගහන ගාන වැඩි වෙනවා. ඒක අපි කියන්නේ හරියට මේ abuse කෙනෙක් වෙනවා. දැන් ඒක නැතුව වෙනත් විදිහේ දේවල් ගැන හිතන්න පුළුවන්. එක දෙයක් තමයි time out. ඒක කියන්නේ ඒ ළමයා දැන් තරහින් ඉන්නවා, දෙමව්පියන්ගුත් තරහින් ඉන්නවා. දෙමව්පියන්ට ටිකක් වෙලා ගන්න, තරහ කෝපය අඩු වීමට ටිකක් එතනින් පිටත් වෙන්න. ළමයා වෙනම තැනකට ගිහිල්ලා ඒ ළමයාට කියනවා ඔයා දැන් මේ පුටුවේ ඉඳගෙන ඔයාගේ දැන් තියෙන තරහ ටිකක් අඩු කරන්න. එතකොට අපි කතා කරමු අපි දෙන්නව තරහ වෙන්නේ නැති වෙලාවක. ඉතින් ඒ වගේ වෙනම වෙනම විදිහේ මේ විනය ගැන කතා කරන එක වැඩිය හොඳයි දෙපැත්තටම. තව දෙයක් වෙන්නේ ළමයෙක්ට සාමාන්‍යයෙන් යාට කැමති දේවල් තියෙනවා. යම් කිසි සෙල්ලම් බඩුවක් එක සෙල්ලම් කරන්න නැත්නම් අල්ලපු ගෙදරේ ගැහන ළමයත් එක්ක සෙල්ලම් කරන්න කැමති. එතකොට ඒ වෙලාවේ ඒ දෙමව්පියන්ට කියන්න පුළුවන් දැන් මං හිතන්නේ ඔයා වැරද්දක් කරා. ඉතින් මම ඔයාට කැමති දේ ඔයාට කරන්න නොකරන්න දෙනවා. ඒ කියන්නේ මං ඔයාට ඒ ගෙදරට ගිහිලා ඒ ළමයත් එක්ක සෙල්ලම් කරන්න අද බෑ. ඒ වුණාට ඒක හැමදාම යන්න එපා කියන්නේ නැහැ. ඒ කියන්නේ යම් කිසි කාල සීමාවකට මට මේ සතියේ ඔයාට ඒක වැරද්ද නිසා ඒක යන්න බෑ. ඒ වුණාට අනිත් සතියේ ඒ වැරද්ද කෙරුවේ නැත්නම් ආයෙත් ඒත් එක්ක සෙල්ලම් කරන්න මම ඉඩ දෙනවා. ඉතින් මං හිතන්නේ ඒ වගේ වෙනස් විදිය හිතන දේවල් ඒ කෝපින් තරහෙන් වැඩ කරන්න නැතුව ටිකක් වෙලාවක් ගන්න එක ගැන මං වැඩිය හොඳයි දෙමව්පියන්ට නැත්නම් ටීචර් කෙනෙක්ට හිතන්න දෙකින් කාරණා ටික. එතුමිය ඒ විවර කරපු කතාව බොහොම වැදගත් වෙනවා. මොකද දරුවන්ට මානසික විදිහට මේක බලපානවා කොයිතරම්ද කියන දේ පිළිබඳ අපූර්වට සැකසුණු වார்த்தාවක් තියෙනවා. ඒක අපේ මහාචාර්යතුමන් විසින්ම ලියලා බර්ට්‍රම් නිහල් සම්මානනීය අධ්‍යක්ෂතුමන් විසින් නිර්මාණය කරපු දෙයක්. අපිට ඒ කියන මේ වීඩියෝ පටේ යනකොට ඒත් එක්කම මහාචාර්යතුමන් එක්ක කතා කරන්න පුළුවන්. මානසිකව කොච්චර දුරට බලපානවද දඬුවම පහර දීම ගුටි කෑම කියන දේ දරුවට? මම දැන් අවුරුදු 5කට 6කට ඉස්සෙල්ලා සමීක්ෂණයක් කෙරුවා යෞවනයෙන් අතර ගම්පාදිස්ත්‍රික්කයේ යෞවනයෙන් අතර ඒගොල්ලන්ගේ හැසිරීම අපි හෙව්වා ප්‍රශ්නාර්ථ වගේ වගේම ඉන්ටර්විව් මාර්ගයෙන්. ඒ හැසිරීම අපි වර්ගීකරණය කෙරුවා ඒ පුද්ගලයා කොයි දුරට මානසික ප්‍රචණ්ඩත්වයේ තියෙනවද, ශාරීරික ප්‍රචණ්ඩත්වයේ තියෙනවද, ලිංගික වශයෙන් හැසිරීමේ ප්‍රචණ්ඩත්වයක් තියෙනවද කියලා වර්ගීකරණයක් කෙරුවා. ඒ වර්ගීකරණය කරලා ඉවරලා ඒක අපි ග්‍රේඩ් කරුව එක විදිහක් පොයින්ට් ස්කීම් එකක් දාලා ඊට පස්සේ ඒ අයගෙම කුඩා කාලයේදී ඒගොල්ලන්ට මූණ දෙන්න මූණ ප්‍රචණ්ඩත්වයේ බැලුවා. එතනත් ශාරීරික වශයෙන් ප්‍රචණ්ඩත්වයේ ගුටි කාපුවා, මානසික වශයෙන් බැනුම් අහපුවා, ඒ වගේම ලිංගික වශයෙන් තමා අපයෝජන වලට ලක් වෙච්ච අවස්ථාවක්. එතනදී අපිට පෙනී ගිය දෙයක් තමයි මේ ඍජුව කුඩා කාලයේදී අපි උදාහරණයක් වශයෙන් කායික දණ්ඩණයට යොමු වෙච්ච ළමයි යෞවනයෙන් වශයෙන් ප්‍රචණ්ඩත්වයේ මේ ශාරීරික ප්‍රචණ්ඩත්වයට යොමු වෙනවා වැඩි. හරි. ඒ වගේම මානසික ප්‍රචණ්ඩත්වයට යොමු වෙනවා වැඩි. මානසිකව ප්‍රචණ්ඩත්වයට මුණපාව අය වැඩිහිටියන් හැටියට වෙනවා. දැන් ඔක ලංකාව විතරක් කරපු එකක් නෙමෙයි. මොකද මම මේක විශේෂයෙන්ම කෙරුවේ වෙන රටවල ලොක කරලා තියෙනවා. එතකොට හුඟක් කලකට අපේ ලංකාවේ ඉන්න පඬිතුයෝ කියනවානේ මේ ලංකාවේ ඉන්න පඬිතුයෝ කියනවා අපිට මේ යම් විදිහකට මේක බටහිර කතාවක්, මේක ලංකාවට බලපාන්නේ නැහැ කියලා. ඉතින් ඒක වැරදි කියලා කියන්නේ ඒ කියන්නේ ලංකාවෙත් ඒ தත්ත්වෙම තමයි මනස කියන එක.
දැන් මෙතනදී අපි අපි එක බල්ලම කතා කරොත් හොඳයි මහාචාර්යතුමනි අපි අර වීඩියෝ එකට ගිහිල්ලාම ඊට පස්සේ කතා කරමු අපි යමු ඒ දර්ශන ටික බලමු බල්ලා ඉවරලා මේ පිළිබඳ විග්‍රහයකට යමු ගහන්න නෙමෙයි තියෙන්නේ මේකක් ඉතින් ඒ වගේ දැන් එතන ශාරීරික සහ මානසික හැමතිස්සේම ශාරීරික දණ්ඩනයක් දෙන අවස්ථාවකදී මානසික බලපෑමුත් තියෙනවා ශාරීරික ගැත්තොත් අපිට රිදෙනව විතරයි නැත්තම් තුවාලයක් සිද්ධ වෙන්න පුළුවන් ඒ තුවාලය හොඳ වෙන්න පුළුවන් නමුත් මානසික ඇති වෙන තුවාලය මනස ඇතුලේ වෙන තුවාලය ඒක එහෙම ලේසියෙන් උපදේශක සේවයක් උපදේශන සේවයක් තුලින් අඩු කෙරුවේ නැත්තම් ඒක අඩු කරන්න අපහසුයි. ඒක ඇත්තටම යටිහිතේ අපි විද්‍යානුකූලව එහෙමත් වෛද්‍යානුකූලව අපි කියනවා මේ මොලේ තියෙන හිපොකැම්පස් කියලා කොටසක් මේ ලිම්බික් සිස්ටම් කියලා. ඒකේ උක රෙකෝඩ් වෙනවා. හරිද? ඒක අපි යටිහිත කියලා අපි හිතන්නේ කියන්නේ. ඒ වගේ එක රෙකෝඩ් වෙලා තියෙනවා. ඒ රෙකෝඩ් වෙලා තිබිලා යම් ප්‍රචණ්ඩත්ව අවස්ථාවක් වැඩිහිටියෙක් වෙලා මතුවෙනකොට උදාහරණයක් වගේ තමුන්ගේ දරුවා ප්‍රචණ්ඩත්වයට මොකක් හරි ප්‍රචණ්ඩත්වෙ නෙමෙයි නිකන් දඟ වැඩක් කරනකොට අරක මතුවෙලා එනවා. පොඩි කාලේ තමුන් ගුටි කාපේක. ඒකම තමයි භාවිතා කරන සමාජලාට දෙමව්පියන් තමුන් අහපු වචන පරුෂ වචන වලින් බැනුම් අහලා තිනවනා නම් ඒ වචනම තමයි තමුන්ගේ දරුවට දෙන්නේ. එතකොට හොඳට කල්පනා කර අනිත් එක තමයි කොච්චර දැන් අපි කිමු ජාත්‍යන්තර පාසල් වලට ගිහිල්ලා රට ගිහිල්ලා ඉගෙනගෙන ඔක්කොම කරලා ඉවර වෙලා අර යටහිතෙන් එළියට එන්නේ සිංහල භාෂාවෙන්. හරි දෙමළ භාෂාවෙන්. පොඩි කාලේදී ඉගෙන ගත්ත භාෂාව. ඒ කියන්නේ ඒ කාලේදී රෙකෝඩ් වෙච්ච එක තමයි එළියට එන්නේ. හිතන්න තමුන්ට උනා පාරේ යනකොට කවුරු හරි කෙරුවොත් හරි කොච්චර ඉංග්‍රීසි හැදෑරුවත් ඒ වෙලාවට තරහ ගිය වෙලාවට මතුවෙන්නේ සිංහල භාෂාවේ වචන පොඩි කාලේ අහපු වචන ඉතින් ඒ වගේ මානසිකව ඉතාමත්ම ගැඹුරුව මේ ළමයිට හිටිනවා ඔයගේ ඒක අයින් කරන්න බෑ අයින් කරන්න අවශ්‍ය නම් උපදේශක සේවාවක් තියෙනවා ලංකාවේ එහෙම දෙයක් තියෙනවා කියලා හිතන්න බැරි තරමට තමයි තියෙන්නේ තාමත්ම සුළු වශයෙන් තමයි උපදේශක සේවයක් තියෙන්නේ මම හිතන්න මේ කතාවට මේකට වෙද්දී අර දලපු දර්ශනය ඇතුලේ පොඩ්ඩක් අපි බාහිරින් ඉඳලා බලනකොට ඒක කොච්චර අමිහිරි දෙයක්ද දරුවෙක් හදන්න කියලා අපි හිතනවා නම් මේ කුල්ලා හැදෙන්නේ මේ ගහන්නේ කියලා ඒක සාර්ථකද ඒ දිහා බලන් ඉන්නකොට ඒක කොච්චර අප්‍රසන්නද අම්මා එක පැත්තකින් කෑ ගහනකොට තාත්තා හැම ගහනකොට දරුවට මොන වගේ දෙයක් හිතෙනවද කියලා මේ සිද්ධිය සිද්ධ වෙලා ඒ තාත්තට වුණත් ඊට පස්සේ හිතෙන දේ තමයි ඇයි මම ගැහුවේ කියන තැනට ඒ මානසික පසුතැවිල්ල කියන එක දෙමව්පියන්ට අනිවාර්යයෙන්ම දරුවෙකුට පහරක් ගැහුවාන් පස්සේ ඇති වෙනවා ඉතින් ඒ දෙමව්පියන්ට ඒ වගේ චිත්ත මේ පීඩාවක් ඇති වෙනකොට දරුවට ඒක මහාචාර්යතුමා පැහැදිලි කරපු විදිහට මුළු ජීවිත කාලය පුරාම බලපාන දෙයක් බවට පත් වෙනවා. අවසානයේදී වැඩි විදියට පත් වෙලා එතනදිත් ඔහුගේ යම් ආකාරයකින් මතුවෙනවා නම් ඒ මතුවෙන්නේ එදා ඔහු දරුවෙකු විදිහට ඉන්න විටදී භුක්ති විඳේ අත්දැකීමේ ප්‍රතිඵල. සමාජය ඇතුලේ ගොඩක් අත්දැකීම් ඔබතුමියට හම්බ වෙලා ඇති. මේ දරුවන්ගේ හිංසනය පවුල් ඇතුලේ වෙන යම් යම් ආකාරයක කටයුතුකම් නිසා දරුවෝ යම් යම් ආකාරයේ වැරදි තැනකට පත් වෙච්ච අපි කැමති අත්දැකීම් ටිකක් බෙදා ගන්න. අපි දැක්ක අර වීඩියෝ එකේ මම එක දෙයක් ගැන හිතුවා. හුඟක් වෙලාවට මේ තරහෙන් දෙමව්පියන් නැත්නම් තාත්තා කෙනෙක් ඒ ළමයට ගහන එක බලනකොට ඒක එන්නේ ඒ වෙලාවේ ඒ ළමයා කරපු වැරද්ද විතරක් නෙමෙයි. ඒ තාත්තට තියෙන ප්‍රෙෂර් එක වෙන්න ඇති. ඒ කියන්නේ එයාට මානසිකව එයාගේ ජොබ් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් එයා ඇත්තටම එයාගේ වැඩ ගැන එච්චරම සතුටක් නැත්නම් යාගේ පාර ගිහිල්ලා කවුරු හරි යාට බැනලා යා ඒ තරහෙන් මොනවා හරි ඉතින් හුඟක් වෙලාවට ඒ එළියට එන පෙනුම අපි ඒ දකින්න දේ ඒ ඇත්තටම ඒ ළමයා වික්ටිම් කෙනෙක් හැටියට තමයි අපි දකින්නේ ඉතින් ඒ ළමයා පොඩි දෙයක් වැරද්දක් කරනකොට ඒ දෙමව්පියන්ට ඇතුළේ තියෙන නැත්නම් ටීචර් කෙනෙක්ට යා හුඟක් ප්‍රෙෂර් එකෙන්
උදේ ඉස්කොලට ආවෝත යාගේ ගෙවල්වල හුඟක් ප්‍රශ්න තිබුණොත් ඒ ළමයා පොඩි දෙයක් කෙරුවත්වත් ඒ තැනට ඉක්මනට ටීචර් කෙනෙක්ට එන්න පුළුවන්. ඉතින් අපි ඒක ගැනත් හිතලා සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට මං හිතන්නේ දෙමව්පියන්ට තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ කෝපය වෙනම තැනක තියලා ඒකට මේ 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 වගේ දෙයක් වෙනකොට ඒගොල්ලන්ට තේරුම් කෙරෙන්න ඕනේ ඇත්තටම මේ ළමයා කරන වැරද්ද නෙමෙයි ඒක මගේ ඇතුලේ තියෙන මට ප්‍රශ්නයක් නිසා. ඉතින් මම ඒක ඉස්සෙල්ලා විසඳලා එතකොට මම මේ ළමයාගේ ප්‍රශ්නය ගැන බලන්නත් ඕනේ. ඉතින් මම හිතන්නේ හුඟක් වෙලාවට අපි ඒව ඔක්කොම කලවම් කරලා ඒකෙන් එළියට එන රිසල්ට් එක තමයි මේ ළමයාට ගහන එක. ඉතින් මං හිතන්නේ ඒක මානසික පැත්තෙන් දෙමව්පියන්ට තියෙන දේ තමයි ඒගොල්ලන්ගේ තියෙන ජීවිතයේ තියෙන වෙනම දේවල් ඉස්සෙල්ලා ඒව ඉවසඳලා ඒකට පස්සේ තමයි ඒගොල්ලන්ට අනිත් ළමයට තියෙන ප්‍රශ්නයක් ගැන බලන්න තියෙන්නේ. හොඳයි. අපි තවදුරටත් කතා කරමු. අපි අද කතා කරන්නේ අපේ දරුවෝ ගැන. දරුවන්ට පහර දෙකක් ගහන එක හරි කියලා හිතනවා නම් ඒ කියන චිත්‍රය වෙනස් කරගන්න මේ කියන කතාබහ ප්‍රයෝජනවත් වේ. මොකද ළමා හිංසනය කායික මානසික හිංසනය ඇතුළේ දරුවා නිසිමඟට ගැනීම නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ හරහා වෙන්නේ තව තවත් දරුවා ඔබෙන් ඈත් වෙන එක සහ ඒ වරදට තව තවත් යොමු වීම කියන දේ පිළිබඳ මතක තියාගන්න. කෙටි විරාමයකට යමු. විරාමෙන් පසු අපි අලිත් කතාබහට එකතු වෙමු. මේ කතාබහට සිටිය යුතු තවත් වටිනා චරිතයක් අපි සම්බන්ධ කරගන්න. ඒ වගේ මතක් කරන්න ඕනේ අද දවසේ අපිත් ඒ කතාබහට එකතු වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ළමා රෝග මහාචාර්ය වගේම ළමා ආරක්ෂණ අධිකාරී ආරම්භක සභාපතිතුමන්. මේ දරුවෝ ගැන කතා කරන්න ලොකු අයිතියක් තියෙන, දරුවෝ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු විද්‍යාජෝති මහාචාර්ය හරේන්ද්‍ර සිල්ලා මහතා සහ ඒ වගේම පවුල් සංවිධාන සංගමයේ අධ්‍යක්ෂ මේ රටේ බොහෝ තැන්වලදී කතා නොකරන බොහෝ දේවල් පිළිබඳව විවෘතව කතා කරලා පවුල ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳන්නට පවුල් සංවිධාන එකමුතු විදිහට අධ්‍යක්ෂතුමිය ආචාර්ය සොනාලි ගුණසේකර එතුමියත් බොහෝ ලොකු කාර්යභාරයක් කරනවා. මේ දෙදෙනා එක්කම කතා කරද්දී අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා ළමා හිංසනයේ තිත සංවිධානයේ සභාපතිතුමිය. එතුමියත් මෙතනට එන්න හිටියා. එතුමියත් හිටියා නම් වඩාත් හොඳයි. කොහොම නැත් ඒ නිසාම මේ කතාබහ තවත් සාරවත් කරගන්න අපි දුරකථනයෙන් එතුමියව සම්බන්ධ කරගන්නවා. තුෂ් වික්‍රමනායක මහත්මිය සභාපතිතුමිය ළමා හිංසනයේ තිත සංවිධානයේ. අයිබෝන් ඔබතුමියට පැහැදිලි කරගත්තු මට හරියට ඇහෙන්නේ නැහැ. ප්‍රශ්න ඇහුවේ ළමා හිංසනයේ තිත සංවිධානයේ අරමුණ මේ වගේ දෙයක් පිහිට උනේ ඇයි කියන කාරණය. හරි, අරමුණ. ඔව්. මම දැන් ඔබතුමාලා දන්නවා, කවුරුත් දන්නවා අද කාලේ ළමා හිංසනය මේ හරියට දරුණු වෙනවා, වැඩි වෙනවා. ඒ වගේම අපි නිතර නිතර අහනවා මේ දවසින් දවස අහන්නේ ඉතාම දරුණු දේවල්. ඉතරක් නෙමෙයි, අපේ ජාතියක් හැටියට අපි ජාත්‍යන්තරයටත් පොරොන්දුවක් දීලා තියෙනවා අපේ දරුවන්ව ආරක්ෂා කරගන්නවා කියලා. අපි මේ ඒ නීති රීති අපේ රටේ නීති හැටියට පිළිගන්නවා කියන එක අපි එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ ප්‍රඥප්තිය අත්සන් කරන අවස්ථාවේදී අපි රටක් හැටියට ජාතියක් හැටියට එය පිළිගත්තා. ඒක අපි කරේ 1992. එතකොට 1992 ඉඳන් අද වෙනකන් මහමැතිවරණ 6ක් සිටලා තියෙනවා. අගමැතිවරුන් 9 දෙනෙක් පස්සෙලා ඉඳලා තියෙනවා. ජනාධිපතිවරුන් 5 දෙනෙක් පස්සෙලා තියෙනවා. නමුත් අවාසනාවකට වාගේ අපි තවමත් ලංකාවේ ළමා හිංසනය එහෙම නැත්නම් ශාරීරික දඬුවම තවමත් තුරන් කරලා නැහැ. මේකට අත්සන් කරන අවස්ථාවේ රටවල් 152ක් දැනට මේ ප්‍රඥප්තියට අත්සන් කරලා තියෙනවා. ඒකෙන් රටවල් 131ක් ශාරීරික දඬුවම් පාසල තුළ දෙන එක නතර කරලා තියෙනවා. නමුත් ලංකාව විතරක් අර ඉතා සුළු කණ්ඩායමක් වන 20කට දැන් එකතු වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේ වගේ දේවල් වලට අත්සන් කරාම ඒක විහිළුවක් නෙමෙයි. රටක් හැටියට අපි සෑම වසරකම යම්කිසි ඇගීමකට ලක් වෙනවා. මේ ජාත්‍යන්තර දේවල් වලට අත්සන් කරන එහෙම තමයි.
එතකොට හැම අවුරුද්දේම අපේ අපිව බලනවා, නිරීක්ෂණය කරනවා, අධීක්ෂණය කරනවා. අපි මේ කරලා තියෙන පොරොන්දු අපි ඉටු කරනවද නැද්ද, අපේ දරුවන්ව අපි හරියට ආරක්ෂා කරනවද නැද්ද. ඒක මේ මේ විදේශිකයන්ට කරන මේ පොරොන්දුවක් නිසා කරන දෙයක් නෙමෙයි. අපේම දේවල්, අපේම දරුවන්, අපේම සම්පත් අපි රැක ගන්නවද නැද්ද කියන එක ඒගොල්ලෝ බලනවා. අනිවාර්යයෙන්ම ඒ හැම අවුරුද්දකම අපි ෆේල් වෙලා තියෙනවා. අපි පාස්සු නැහැ. මේ එක කඩේම කිවදීවත් අපි සෑහීමකට පත්ුනේ නැහැ. ඒගොල්ලන් අප අධීක්ෂණය කරනකොට අපි හැම තිස්සේම රටවල් වලට ගිහිල්ලා ඔය මේ සම්මන්ත්‍රණ වලදී අපි කියන ඔව් අපි මේ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් අපි එදා අරක පටන් ගත්තනේ. කිසිම දෙයක් පටන් ගත්ත දෙයක් ඉවර කරලා නැහැ. ඔව් දැන් සභාපතිතුමනි කලස්මා කරලා ඉවර කරලා නැහැ. ඒ නිසා මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 2018 එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවට සතු එළියක් නිකුත් කළා. ඒගොල්ලෝ කිව්වා දැන් ඇති ඕගොල්ලෝ හැමදාමත් මේක කියනවා, දැන් නම් අනිවාර්යෙන් ලබන අගීම වෙනකොට යම් කිසි දෙයක් කරලා මේ පාට පේන දැනෙන දෙයක් කරලා මේ ළමයින් ආරක්ෂා කරගත යුතුමයි. ඒ නිසා තමයි අපි මේ මේ සංවිධානය දියත් කරලා මේ වැඩපිළිවෙල දියත් කළේ. ශාරීරික දඩුවම් පාසල් තුළ නතර කිරීම 20:20 දර්ශනය 20:20 තමයි අපේ අනෙක් ඇගීම එන්නේ. විනාඩියක් විතර තියෙනවා. අපි ඉක්මනින්ම කතා කළොත් සභාපතිතුමනි, ජනතාව කොහොමද සම්බන්ධ වෙන්නේ ඔබතුමියලගේ සංවිධානයත් එක්ක? ඔව්, අපේ වෙබ්සයිට් එකක් තියෙනවා www.stopchildcruelty.com. ඒක දැනේ එක මුල් පිටුවේම උඩින්ම තියෙනවා පෙත්සමක් අත්සන් කරන්න, කරුණාකරලා පෙත්සම අත්සන් කරන්න. මේක තමයි ඔබලට තියෙන අවස්ථාව. අම්මේ තාත්තේ දුවේ පුතේ ගුරුවරු හෝ වේවා, අපි මේක කාවවත් කොන් කරගෙන ගුරුවරුන්ට ගල් ගහලා කිසිම කෙනෙක්ව හිරේ දාන ක්‍රියාදාමයක් නෙවෙයි. අපි සෑම කෙනෙක්ව එකතු කරගෙන පුහුණු වීම වැඩ කටයුතු කරගෙන දැනුවත් වීමේ වැඩපිළිවෙල් කරගෙන තමන්ට ශක්තියක් දීලා තමන්ට අවශ්‍ය නීති රීති පාසල් තුළම පද්ධතිය තුළම ඇති කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි අපි ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒ වැඩපිළිවෙල තමයි පංච මහා යෝජනාව කියලා කියන්නේ. ඒක ඓතිහාසික යෝජනාවක්. මේකට රජයේ ආයතන පහක් එකතු වෙනවා. අපේ දරුවන් ආරක්ෂා කරන මූලික අංශ පහක් වන අතිගරු ජනාධිපතිතුමා, එතුමා තමයි රටේ මූලිකයා. සයිතුමාගේ ආරක්ෂාව අපි කාටත් ලැබිය යුතුයි. එතුමා ඇතුළුව අධ්‍යාපන අමාත්‍යාංශය, ළමා ආරක්ෂණ අමාත්‍යාංශය, සාමය සහ නීති අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශ, මේ පහ එකතු කරගෙන අපි එකට එකතු වෙලා මේ නීති ඉස්සරින් ව්‍යාපෘති. හොඳයි සභාපතිතුමනි, මේ මට සමා වෙන්න. කාලයත් එකයි, එක එක්කෙනා තමයි කලේ. එනිසා මේ පාර අපි ඒ සැලැස්ම සහ මේ පෙත්සම 30 වෙනිදා, සැප්තැම්බර් 30 වෙනිදා ඉරිදා හවස 3ට නිදහස් චතුරාර්යයට එන්න අපේ සැබෑ වෙනසකට පාගමන දක්වන්න. අපි පාගමන අවසානයේ අතිගරු ජනාධිපතිතුමාට මේ තෙත්සමත් මේ පංචමහා සදස්මත් යෝජනාවත් බාර දෙනවා. එනිසා හොඳයි, බොහොම ස්තුතියි. අපි සභාපතිතුමිය ළමා හිංසනයට තිත සංවිධානයේ තුෂ් වික්‍රමනායක මහත්මයයි සම්බන්ධ කරගත්තේ. ඒ ආකාරයෙන් පාගමන සහ කරන කාර්ය පිළිබඳ පැහැදිලි කරා. අපි ප්‍රවෘත්ති ප්‍රකාශයට යමු. ඉන් අනතුරුව යලිත් අපි මැදිරියේ කතා බහට එකතු වෙමු. අපේ දරුවෝ ගැනයි අපි කතා කරන්නේ. ළමා හිංසනය තවදුරටත් පැවතිය යුතුද? අර සභාපතිතුමිය ඉස්සෙල්ලා කිව්වා ලෝකේ රටවල් 20ක් විතර සීමා වෙලා තියෙන, තාමත් මේ ළමා හිංසනය, කායික හිංසනය, මේ ගුටි කහන එක, මේ දේවල් තියෙන රටවල් අතර බොහොම 20ක් වගේ සීමිත තැනකට අපේ රට ඇවිත් තියෙනවා. ඒ වගේම රතුවෙලි දල්වලා තිබෙනවා ජාත්‍යන්තර සංවිධානය. ඉතින් එහෙම තැනකයි අපි ඉන්නේ. මේ දේවල් වෙනස් කරගත යුතුයි. ඒ නිසාම තමයි අපි ජාතික රූපවාහිනිය විදිහට මැදිහත්ව මේ කතා බහ ඔබට ගෙනාවේ. මොකද ලෝක ළමා දිනයත් පෙනෙන නොපෙනෙන මානයක තියෙන විටදී මේ දේවල් පිළිබඳ වැඩි බරතැබීමක් කළ යුතුයි. දැන් අපි යන්නේ අපි පවුල ගැන කතා කළා. පවුල ඇතුලේ සිද්ධ වෙන දේ, මව්පියාගේ සිදුවෙන හිංසනය ඇතුලේ දරුවා කොහොමද වෙනස් වෙන්නේ කියන දේ ගැන කතා කළා. ඒ වගේම තමයි දරුවෝ සාමාන්‍යයෙන් හැමදාම පැය 6-7ක් රැඳෙන්නේ පාසලේ. පාසල කියන්නේ දරුවෙක්ගේ ජීවිතය වෙනස් කරන්න ලොකුම ලොකු පිටිවහලක් වෙන තැනක්. මේ පාසලේ කතාව. එතෙන් ගිහිල්ලා අපි කතාවට එමු. මේ දර්ශන ටික බලන්න, බැලුවගෙන් පස්සේ අපිට කතා බහට එන්න ගොඩක් ලේසි වෙයි. අල්ලනවා
අල්ලනවා අල්ලනවා තා අල්ලනවා ඊයේ තමු ළමයි වරගෙන කට්ටි බැන්න අල්ලනවා සුනිමල්ගේ තරුණවිය මේ ආකාරයට විනාශ වුණේ ඇයි? මෙවන් දරුවන් අපරාධ ලෝකයට තල්ලු කොට තිබෙන්නේ සමාජය විසින් දරුවාට එරෙහිව කිරීම හිරිහැර නිසාය. මේ හේතු කොටගෙන අනාගතයේදී රටේ ආර්ථිකයට සමාජ පරිහානියට සදාචාර ධර්මවලට සිදුවේ හැකි බලපෑම ගැන සිතන්න. දරුවෙක් හදන්න කියලා දෙන දඬුවම එක්තරා විදිහකින් දරුවෙක්ගේ ජීවිත කතාව ওই විදිහේ ශෝකාන්තයක් බවට පත් කරන්න හේතුවක් වෙන්න පුළුවන්. අපාසල ඇතුළගෙන ටික කතා කරමු. මං හිතන්නේ මුගක් කලාවට ප්‍රශ්න නොයෙකුත් ආකාරයට වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර ගුරුවරු සැබවින්ම විශ්වාස කරනවා ගැහිම තුලින් හදන්න පුළුවන් කියලා. ඒ වෙන විකල්ප මාර්ග නොදන්න නිසා. තව කට්ටිය අර පරණ කුඩා කාලයේ තමුන්ගේ මනසේ කෑව කාවැදිලා තිබිච්ච දේවල් මතු කර ගන්නවා තරහා ගිය වෙලාවට මතු කරලා ළමයට ගහනවා. තව කට්ටියක් මුතුමිය කිව්වා වගේ ගෙදර නෝනත් එක්ක රන් වෙලා ඇවිල්ලා ඒකේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ පීඩනය නිසා ළමයට ගහන්න පුළුවන් නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ අර සුළුයි කියලා කියන දඬුවමෙන් පටන් ගත්තාම ඒක දිගට දිගට ඇදිලා යම් කාලයක් එනවා ළමයට මානසිකව බලපෑම උඩින් ළමයා අවුරුදු 12 13 14 වෙනකොට කට්ටි පයින්නවා. ඔයක පෙන්වුවා. ඒ කට්ටි පයින්නකොට එයාට අහුවෙන්නේ වෙනම ලෝකයක්. කුඩු ලෝකය, මත්පැන් ලෝකය, ලිංගික ලෝකය ඒ වගේද. එතකොට ඒක තුලින් අර පොත්තල විසිවීමෙන් අපි පෙන්වුවේ එතනදී පෙන්වේ ළමයාගේ අනාගතය අධ්‍යාපනයේ එතන විනාශුණයි කියලා. ඒක ඉතාමත්ම වැදගත්. ඉතින් මම හිතන්නේ මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා. දැන් අපි ප්‍රඥප්තියට අසං කරපු එක ඇත්ත. නමුත් 2003 මම ළමා ආරක්ෂක අධිකාරී ඉන්නකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තුලින් චක්‍රලේඛනයක් ඇරිය 2003 ළමයින්ට ගැසීම තහනම් කියලා. නමුත් ඒක නිත්‍යානුකූල වුණේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තාම 95 දණ්ඩ නීති සංග්‍රහය 22 සංශෝධනයේ 308 ඒ වගන්ති යටතේ යමහට එරෙහිව තියෙන කෲරත්වය ගැන කියලා අනිවාර්ය පිරදනුවක් දෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ ළඟදී විතරක් මම හිතන්නේ එක අවස්ථාවකදී ක්‍රියාත්මක වුණා. නමුත් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙලා නැහැ. එතනදී ඒක හරියට අර්ථ දක්වලා නැහැ හරියට මේ ක්‍රූරත්වය කියන්නේ මොකද්ද කියන එක හරියට. අනේක තමයි අර මේ හිංසනය කියන්නේ මේ ගුටියක් පාරක් ගහන එකමද මොකද්ද මේකේ තියෙන අර්ථකථන? නෑ ඒක තමයි. ඉතින් එතනේ ගුටියක් පාරක් ගහනකොට අර මං කිව්වේ ඒක ළමයින්ගේ කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් තමයි එයාගේ මේ රෙසිස්ටන්ස් එක වැඩි රෙසිලියන් පර්සනැලිටි කියනවා අපි. එයා ප්‍රතිරෝධය එයාගේ ප්‍රතිරෝධාත්මක මානසික ප්‍රතිරෝධය වැඩි. එයාට එච්චර ලොකුවට බලපෑමක් නොවෙන්න ඉඩ තියෙනවා. බලපෑම තියෙනවා නැත්තේ නැහැ. තව කෙනෙක්ට වැටෙන්න පුළුවන් ওই සුනිමල්ගේ කතාව කිව්වා ඔය. එතකොට ඒක එකක්. එතකොට කොහොමටත් මානසික පීඩනයක් එනවනේ. ඒක තමයි වැදගත්. ඔතන රිදෙන එකවත් වෙන තුවාලෙ නෙමෙයි අපිට වැදගත් මානසික පීඩනය. දැන් මෙතනදී අපිට චක්‍රලේඛනයකින් හෝ නීතියකින් හෝ අපිට ගෙනල්ලා මිනිසුන්ට කියන්න පුළුවන් ගහන්න එපා කියලා. දැන් මේ අපි දැනුවත් කිරීමක් කරනවා ගහන්න එපායි කියලා. නමුත් අපි සමාජයට දීලා නැහැ විකල්ප මාර්ග. මාධ්‍ය තුලින් අපිට විකල්ප මාර්ග දෙන්න පුළුවන්. නමුත් ඒකේ වෙනසක් තියෙනවා. එතකොට අපි මිනිහෙක්ගේ මිනිසෙක්ගේ
ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න නම් අපි ඉස්සෙල්ලා දැනුම දෙන්න ඕනේ මේ ඇයි මේ ගහන්න හොඳ නැත්තේ කියලා. ඊට පස්සේ කොහොමද මේ ගහන්න නැතුව විකල්ප මාර්ග කොහොමද කියන එක අපි කියන්න අවශ්‍යයි. ඒක අපි කියනවා ඒගොල්ලන්ට මේ 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 ස්කිල් එක දෙනවායි කියලා. එතනින් පස්සේ ඒක තුලින් ඒගොල්ලන්ගේ ආකල්ප වෙනස් වීමක් වෙන්න ඕනේ. ඒ ආකල්ප වෙනස් වීමත් එක්කම තමයි දැනුමයි ওই හැම දෙයක්ම එක්කම තමයි යාට නුගහනවා කියන ක්‍රියාත්මකභාවය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒක දීර්ඝ ගමනක්. අපි මේ කොලේකට අස්සම් කරුවත් පාගමනක් ගියයි කියලා ඒ සම්පූර්ණ දේ වෙන්නේ නැහැ. ඉතින් මං කියන්නේ මේක වැදගත්. මේ අපි කරන දේ වැදගත්. ඉස්සර දැනුවත් කිරීම මේව කරන්න ඕනේ. එතකොට අපි රටේ සහ ජනනායකින්ගේ දැනුම වැඩි කළා. මේ නීති විතර නෙමෙයි, දැන් අපු උදාහරණයක් වශයෙන් පාසල් තුල උපදේශක ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ උගද්දුරට. හරි, එහෙම දෙයක් ඇති කළ යුතුයි. උපදේශක ක්‍රියාවලිය අවශ්‍ය ළමයට විතර නෙමෙයි, ගුරුවරයාටත් අවශ්‍යයි උපදේශක ක්‍රියාවලිය. පාසලෙන් ගියත් කොහේ ගියත් අවසානයේදී දරුවා එන්නේ ගෙදරට. අම්මට තාත්තට ලොකු වගකීමක් තියෙනවා දරුවන්ගේ. මේ විදිහට අර සුනිමල්ගේ කතාව ඉවරුණා වගේ ඉවර වෙන්න දොදී බොහොම සාර්ථක තැනකට හැම අම්මා කෙනෙක්ගෙන් බලාපොරොත්තු ඒකයි. මම කැමති අවසාන වශයෙන් ඔබතුමීගෙන් දැනගන්න, පවුල ඇතුලේ කොයි විදිහටද දරුවා දඬුවමට යටත් නොකරගෙන හරි විදිහට හදාගන්න වැඩපිළිවෙල මොකක්ද වෙන්න ඕනේ? මම හිතන්නේ දෙමව්පියන් දෙන්නම දැනගන්න ඕනේ පොසිටිව් පේරෙන්ටින් කියන කතාව මොකක්ද කියලා. ඒ කියන්නේ අපි ළමෙක් හොඳ දෙයක් කෙරුවොත් එයාට ඒකට ප්‍රේස් කරන්න ඕනේ. ළමයාට කියන්න ඕනේ ඒක හොඳ දෙයක්, එහෙම කරන එක හරි හොඳයි. එතකොට වැරදි එකක් කෙරුවොත් ඉස්සෙල්ලා ඒක තරහවි කෑ ගහන්න නැතුව ඒක ගැන ටිකක් වැඩිය ගණන් ගන්න නැතුව ඉන්න. එතකොට ඒ ළමයාට තේරෙනවා වැඩක් නැහැ, කොච්චර කෙරුවට මේක හරියන්නේ නැහැ. ඒ වුණාට එයාට මතක තියෙනවා මම හරි දේ කෙරුවම මට හුඟක් ප්‍රශංසා කරා. එතකොට ඒකට තමයි ඒ ළමයා ඇබ්බැහි වෙන්නේ. ඉතින් ඒ වගේ නෙගටිව් ගහන, තරහෙන් බනින, කෑ ගහන දේවල් කරන්න නැතුව අපිට අපේ මුළු හිතේ තියෙන දේවල්ම පොසිටිව් පැත්තට, ධනාත්මක පැත්තට ගියොත් තමයි මං හිතන්නේ මේක ටිකක් වෙනසක් වෙන්නේ. ප්‍රොෆෙසර් හරේන්ද්‍ර කිව්වා වගේ මේ ඇටිටියුඩනල් චේන්ජ් එක නම් ඒක තමයි අන්තිමට වෙන්න ඕනේ. ඒක වෙන්න හුඟක් වෙලාවක් යනවා. ඒ වෙනකන් ඒ දෙමව්පියන්ට අර වගේ හිතලා මං හිතන්නේ මම මේ ළමයා ගැන හොඳ දේවල් කිව්වොත්, එයාට හැමතිස්සෙම රිවෝඩ් කෙරුවොත් එතකොට ඒ ළමයා මාත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට ඒ ඍණ පැත්ත අඩුවගෙන ගිහිල්ලා ධනාත්මක පැත්ත වැඩි වෙයි. හොඳයි, කතාව හමාර කරන්න කලින් අපි ආයත් වතාවක් හිතුවා සභාපතිතුමිය මේ යළි වතාවක් සම්බන්ධ කරගන්න. ළමා හිංසනයේ තිත්ත සංවිධානයේ සභාපතිතුමිය තුෂ් වික්‍රමනායක මහත්මිය ඉන්නවා යළි දුරකථනයේ. සභාපතිතුමියනි, ඔව් සභාපතිතුමනි, අපිට ඇහෙනවා ඔබතුමිය බොහොම පැහැදිලිව. මේ ඇහෙනවා නම් අඩුයි කියන්නකෝ. අපි අවසාන වශයෙන් ඔබතුමියගේ ආයතනයේ පැත්තෙන්, සංවිධානයේ පැත්තෙන් අවසාන වශයෙන් අපි කැමති රටේ ජනතාවට පණිවිඩයක් දෙනවා නම්. ඔව් පණිවිඩයක් කියනවා. හුඟක් අය අහනවා මේ පොඩ්ඩක් දඬුවම් කරාට ප්‍රශ්නයක් නැහැනේ. මේ තුවාලයක් උනේ නැත්තම් පොලිසියට කිව්වොත් කියනවා තුවාලයක් නැහැනේ, ඔක කමක් නැහැනේ කියන. ඒ නිසා මම තීරණ කළා දෙන්න කැමති අපේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති හරහා අපි අත්සන් කරේ ඒ හරි තේරුම මොකක්ද කියලා. මේ කායික දණ්ඩනය කියන්නේ කායි මේ ශාරීරික දණ්ඩනය පමණක්ම නෙවෙයි, වෙනත් දේවලුත් ඒකට අයිති වෙනවා. නමුත් වැදගත්ම වෙන්නේ තමන් හිතාමතා යම්කිසි දරුවෙක්ව පීඩනයකට ලක් කරන්න දෙයක් කරනවා නම් ඒ කරන දේ කොතරම් සුළු වුණත්, however light කියලා තමයි ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. ඒ කියන්නේ කොතරම් සුළු වුණත් ඒක පිළිගන්න බෑ, ඒක අවශ්‍ය නැහැ, දරුවන්ට සුදුසු නැහැ කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ ඔය ගහන දේවල් විතරක් නෙමෙයි, ධන ගහන දේවල්, පන්ති කාමරවල හිටගෙන ඉන්න දේවල්, ඒ වගේම පරුස වචනයෙන් කතා කරන දේවල්, ඔය ගොනා බල්ලතෝ එහෙම කියලා කතා කරන දේවලුත් ඒගොල්ලෝ කියලා තියෙනවා. ළම්කිසි දරුවෙක්ව ලැජ්ජාවකට, පයකට, එහෙම නැත්නම් බීතියකට, එහෙම නැත්නම් කෙලසෙන විදියට, චරිතය කෙලසෙන විදියට, එහෙම නැත්නම් සමච්චලයට ලක් කරනවා නම් මේ කිසිම දෙයක් සුදුසු වෙන්නේ නැහැ. ඒව ඔක්කොම දඬුවම් ඒව බාර ගන්න බෑ කියලා. ඉතින් අපේ රටේ ඒකට තමයි අත්සන් කරලා තියෙන්නේ. හොඳයි,
බොහොම ස්තුතියි ඔබතුමියට ඒක නිවැරදිව පැහැදිලි කර දුන්නාට. සභාපතිතුමිය ළමා හිංසනයට තිත් සංවිධානය තුෂ් වික්‍රමනායක මහත්මිය තමයි අපිත් එක්ක දුරකථනයෙන් සංවිධාන වුණේ සම්බන්ධ වුණේ. ඇත්තටම මේ පිරුණු කතාබහ ඇතුලේ ගොඩක් දේවල් ඔබට තේරුම් යන්නට ඇති මේ කාර්යබහුල වෙලාවේ. හැබැයි මේක ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය කරන කතාබහක්. හිංසනය කියන දෙයට තිත තිබිය යුතුම තැනකයි සිටින්නේ. ඒ අවසාන ප්‍රතිඵලය කඳුලක් මිස ඔබ බලාපොරොත්තු වෙන දරුවාගේ අනාගතයේ යහපත නෙවෙයි. ඒක තමයි අන්තිමේදී කියවෙන්න ඕන කතාව. කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ළමා රෝග මහාචාර්ය වගේම ළමා රක්ෂණ අධිකාරී ආරම්භක සභාපතිතුමන් විද්‍යාජෝති මහාචාර්ය හරේන්ද්‍ර සිල්ලමැත්තුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණියාට. ඒ වගේම පවුල් සංවිධාන සංගමයේ අධ්‍යක්ෂතුමිය ලොකු කාර්යභාරයක් අපිට මෙතනදී පැහැදිලි කර දුන්න පවුල පැත්තෙන් සිදුවිය යුතු දේ පිළිබඳ ආචාර්ය සොනාලි ගුණසේකර මැතිනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. අපි හිතනවා මේ ලෝක ළමා දිනයට පෙළ ගැහෙන වෙලාවේ මේ කතාබහ දරුවෝ ගැන තවත් වැඩිපුර හිතන්න නොහිතපු පැත්තක් අවදි කරන්නට මේ කතාබහ හේතු වෙන්නේ නැති කියලා. එළඹෙන සඳුදා යලි හම්බෙමු. ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්. ආයිබෝවන්.